මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ. මේ ආණ්ඩුවේ කිසිම චරිතයක් ජනතාව විශ්වාස කරන්නේ. එනැත්තෙන් දැන් හමුදාපති කතා කරනවා, ආරක්ෂක ලේකම් කතා කරනවා, ජනාධිපති කතා කරනවා, ඇමතිවරු කතා කරනවා. හැබැයි පමණක් ඇමතිවරු මේ ඇස්සේ තමන් බේරෙන්න වචන පාවිච්චි කරනවා. ආණ්ඩුවක් හැටියට නෙවෙයි, රජයක් හැටියට නෙවෙයි, තනි තනියම මුහුණ දීලා ලබන පාර ඡන්දේ ජයග්‍රහණය කරගන්න ලකුණු දාගැනීමේ සටනක නිරතව සිටිනවා. ඒවත් අපිට හොඳට තේරෙනවා. ඉතින් මේ රටේ මිනිස්සු මැට්ටෝ මොඩයෝ මේ සියල්ලටම වඩා හොඳ විනිශ්චයක් දෙන්න පුළුවන් හොඳම විනිශ්චයකාර මණ්ඩුල්ල රටේ ජනතාව. දැන් ජනතාව සූදානම්, දේශපාලන පක්ෂ සූදානම් නැත. මොන මේ පාසල් පද්ධතිය දැන් කඩන් වැටලා තියෙන්නේ. තමයි එවන්නේ. අනික අන්න තමයි දැන් මේ දළදා මාලිගාවට වසර 30ක් යුද්ධෙදී ගැහුවා. එතකොට හැබැයි අපේ දළදා වහන්සේ මේ පෙරහැරිටම පැවැත්තුවා. දැන් තියෙන්නේ දැන් යුද්ධ කාලේ අපි සියලුම දේවල් කරා. මොන මොන ප්‍රශ්නාවක්ද දැන් ජනතාව ඇයි මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ? ළමයි වන්නේ. පළවෙනි එක විශ්වාසයක් නැහැ රජය කෙරෙහි. මට කනගාටු එක්සත් ජාතික පක්ෂය ගැනත්. මොකද එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් මගේ පන්සලට ආව ගිය මගේ ඇතැම් දායකයෝ. නමුත් එක්සත් ජාතික පක්ෂයට උනේ එක්සත් ජාතික පාක්ෂිකයන් නොවන පිටින් මිනිස්සු අරගෙන එකපාරට මේ ඉන්ස්ටන්ට් විදියට ක්ෂණික විදියට මිනිස්සු වරන් ජාතිය ජම්මයක් නැති පමණ මිනිස්සු වරන් ඒක විනාශ කරගත්තා. මම හිතන්නේ ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාට තේරෙනවා. ඒත් මම එතුමාට දොස් කියන්නේ අහුලන් ආපු මිනිස්සු අද ස්වාමීන් වහන්සේලාට පහර ගහන, සිංහලකමට පහර ගහන, සංස්කෘතියට පහර ගහන කවුද මේ මිනිස්සු? එක්සත් ජාතික පක්ෂයේ අක්මුල් හඳුනගත්ත එක්සත් ජාතික පක්ෂයේ එදා සිට ඉන්න පැරණි කිසි කෙනෙක් ස්වාමීන් වහන්සේලා විවේචනය කළේ නැහැ. රටේ ඉතිහාසයට පහර ගැහුවේ නැහැ. නමුත් දැන් ඒකත් ඒ පැත්තෙන් සිදුවෙනවා. අපේ අම්දුරනේ මේ වෙනකොට මේ රජයේ ඉන්න ප්‍රබල ඇමතිවරුන්ට එක එක චෝදනා එල්ල වෙනවා. මේ ත්‍රස්ත ප්‍රහාරය හා සම්බන්ධ චෝදනා එල්ල වෙනවා. නමුත් මේ රජය කිසි දෙයක් ඔවුන් වෙනුවෙන් කරන්නේ නැහැ. ඔවුන් අත්අඩංගුවට ගැනීමටවත් අඩුම ගානේ ප්‍රශ්න කිරීමටවත් ඔවුන්ගේ ඥාතීන් හිතවතුන් මේවා සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා, ඔවුන්ව නිදහස් කරනවා. ඇයි මේ තත්ත්වයකට වැටලා තියෙන්නේ? මේ ඒව නිසා තමයි මේ විශ්වාසය නැති මිනිස්සුන්ට. දැන් මේ රටේ ජනතාවට සෙවණක් නැහැ. සෙවණක් නැහැ. දැන් මම දැක්ක කොච්චකඩේ පල්ලියට ගිහිල්ලා මම එළියට ආවා විනාඩි 45කට විතර, පැයකට විතර පස්සේ මිනිස්සු කෑ ගැහුවා මාව දැකලා. දැකලා කිව්වේ මම ඔක්කොම වැඩක් විශ්වාස කරන්න බෑ ඔබ වහන්සේලා ඉස්සරහට එන්න කියලා. එතන හිටිය හැම ජාතියම මිනිස්සු. ඒ කියන්නේ මොනතරම් අසරණකමක්ද? කඳුළු පෙරාගෙන කෑ ගැහුවේ. එතකොට ඊයේ පෙරේදත් මට මිනිස්සු දැක්ක දැක්ක තැන ඇවිල්ලා දුවන් ඇවිල්ලා කියන්නේ මේක. ඒ නිසා මේ අසරණකමෙන් අපි දැන් මුදුව ගන්න ඕනේ මේ ජාතිය, මේ රට. මේ අඬන්න බෑ අපිට. අඬන්න වැළපි වැළපි සුසුම් හෙල හෙල ඉන හිටපු ජාතියක් නෙවෙයි මේ ජාතිය. නැගිටපු ජාතියක්, අවදි වෙලා වැඩ කළ යුතු ජාතියක්. ඒකට ජනතාව සූදානම් වෙමු. අපි සූදානම්. අපේ හැමදෙරෙනේ දැන් මේ එක එක මේ ඔය අමාත්‍යවරුන් ප්‍රකාශ කරන ඔවුන්ගේ දුවවරුන්, ඒ කියන්නේ දියණියන් ආරක්ෂා කිරීම සඳහා කඩුවක් අනිවාර්යෙන් තියාගන්න ඕනේ කියලා නිවෙස්වල. මේක අනිත් ආදර්ශයට ගත්තොත්, සිංහල ජනතාව ආදර්ශයට ගත්තොත් මේ රට කොයි වගේ තැනකට යයිද? අපේ ගෙදර අපේ ගෙවල් වල ගෑනු ළමයින්ට දීලා තිබුණු ලොකුම ආයුධය තමයි ලැජ්ජබයි කියන එක. ඉතින් ලැජ්ජබයි නැති වුන් තමයි ඒ ටික කියන්නේ. ලොකුම ආයුධය අපේ ගෙවල් වල අපේ අක්කා කෙනෙක් නංගි කෙනෙක් කවදාවත් තනියම පාරකට බැස්සෙත් නැහැ. ඒ හින්දා අපිට තිබුණු ලොකුම ආයුධය තමයි ලැජ්ජබයි කියන එක. ලැජ්ජබයි තිබුණු ජාතිය මේ අපේ ජාතිය. උන්ට ලැජ්ජබයි නැති වුණාට අපිට කඩුව ඕනේ නැහැ. අපිට හොඳ ලැජ්ජබයක් තිබුණා, අපි බයත් නැහැ. අපි බයත් නැහැ. ඒ ලැජ්ජ බයට යටත් වුණා සියලු දෙනා. ඊට වඩා ආණ්ඩුවේ මේ නිවේදන විවිධ ඒවා කියන්නේ මේ ජනතාවගේ චිත්ත පීඩා ඇති වෙන්නේ ක්‍රියා කරන්න එපා. හිතන ඒ කියන්නේ මොනවා කරත් ඒගොල්ලන්ට සිත රිදවන්න එපා. එහෙමනේ දැන් මේ මතේ තියෙන්නේ. ඒකට අපි මැරුම් කන්නත් ඕන, ගුටි කන්නත් ඕන, සියල්ල කරන්න ඕන. අපි ඉවසගෙන ඉන්නවට වෙනම ගෞරවයක් දෙන්න ඕනේ මේ ආණ්ඩුව. අපි ජාතියක් හැටියට ඉවසගෙන ඉන්න එක මේ බයිකට ඉන්නillaක් නෙවෙයි. ඒකටන් හිතන්න එපා. ඒ බයිකට ඉන්න සිටියමක් නෙවෙයි ඉන්නේ. අපි නිවටයි කියලා හිතන්න එපා. අපි ගණන් හදනවා. ඒ හදලා අපිට සුදුසු රටක් අපි හදා ගන්නවා.